වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබුණා. අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී එකඟතාවකට පැමිණීමට හැකි වූ බැවින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමේ සභාපති මහේෂ් ගම්මන්පිල පැවසුවේ. අපේ සාකච්ඡාවල අවසානයේදී කාරණා රාශියක් එතුමන්ලා එකඟ වුණා. ඒ අතරින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මූලික වශයෙන්ම කිව්වේ විධායක නිලධාරීන් සඳහා වන වීමනාව ඒක ලබා දෙන්න අවසානට එකඟතාවයක් පළ කරා. ඒ නිසා අපි වෘත්තීය ක්‍රියාමාර්ගයේ පසුපසට ගන්නවා තාවකාලිකව. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවට විධායක නිලධාරීන්ගේ සංගමේ නියෝජිතයින්ද සහභාගී වී සිටි අතර සීල්ලීම් වලට යහපත් ප්‍රතිචාර ලැබුණේ නැති බැවින් ඔවුන් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.එල්. උදේසිරි සඳහන් කළේ. අපේ මූලික ඉල්ලීමක් වෙච්ච මේ ආර්ථික යුක්ති ඉටු කරන්න බරපතල වැටුප විෂමතාවය උද්ධමනය නිසා මූර්ත වැටුප අවප්‍රමාණය වීම කනිෂ්ඨ නිලධාරීන්ට ප්‍රවාහන දීමනාවක් නොමැතිකම නිසා පත් වෙලා තියෙන මේ ආර්ථික අර්බුදය නිසා අපි කතා කරා දීර්ඝ වශයෙන්. මම හිතන්නේ ඒකට අගමැතිතුමා ලොකු උත්සාහයක් කරන් තියෙන බව අපිට පේනවා මේ ප්‍රශ්නයට යම් විසඳුමක් දෙන්න. නමුත් භාණ්ඩාගාරයේ නිලධාරීන්ගේ එකඟතාවය ලබා නොදීමේ ප්‍රතිඵලයක් හැටියට අපිට සාහිමිකට පත් වෙන උත්තරයක් මෙතන ලැබිලා නැහැ. ඒ නිසා හෙට දවසේ 25 වෙනිදාත් 26 වෙනිදාත් රසනීපණිය මේ අතර රජයේ විධායක නිලධාරීන් අද දිනේදී ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා. මාත්‍රින ඔය දරුවගේ සාත්‍යයක් ගන්න මේගොල්ලෝ අද වැඩවලදිනයක් හැබැයි ආ හිමි ඒක නම් දන්නේ ඉතින් අපි රස්සියාදුනේ පේන්නේ නැති අපි මාත්‍රින දැන් වීතම් කරගෙන ආවිල්ලා ඊට පස්සේ දැන් අපි වැඩේ කරන්නේ නැහැ අයියේ කෝල් කරාද කෝල් කරලා අද අන්තිමේ දවස් ඇද එතකොට මම හෙටත් එන්න ඕනනේ අපි නිවාඩු දාලා එන්නේ නිවාඩු ගන්න අමාරුයි හෙටත් වැඩවලදිනේ තියෙනවා හරි අසාධාරණයි ඒකනේ ඉතින් මාගේ කඳාරින්ද දැන් මෙතෙන් ආවට පස්සේ තමයි දන්නේ වැඩවර්ජනය තිබුණා නේද ඉතින් අපේ රටේ තියෙන ක්‍රමයන් ගොඩක් කාලේ නැස්ති වෙනවා රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.